ක්‍රිස්තු වර්ෂ 2019 වූ සැප්තැම්බර් මාස 14 වෙනිදා ඉඳලා 21 දක්වා සතියේ පලාපල විග්‍රහය. මේෂ ලග්නය ලග්නාධිපති චන්ද්‍රයා ලග්නේ ගමන් කරන රාහු 3 වෙනි, රවි කුජ 5 වෙනි, බුධ සිකුරු 6 වෙනි, ගුරු 8 වෙනි, ශනි කේතු 9 වෙනි. මේෂ ලග්න හිමියන්ට මෙම සතිය එතරම් සුබදායි සතියක් හැටියට පෙන්වා දෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් රාහුගේ මහදස අතුරු දිසා ගත කරන මේෂ ලග්න හිමියන්ට සුබදායි තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. හැබැයි උපදින මේෂ ලග්න හිමියන්ට මෙම සතියේ ලග්නාදී යෝගය ඇති වෙනවා. ඉතින් මහින්ද රාජපක්ෂ කියන පුත්කලයා මේ රටේ මේ චන්ද්‍රාදී යෝගින් මේ බලයට ඇවිල්ලා මේ රටේ ජනාධිපති උනේ දෙපාරක් පස්වෙනි විධායක ජනාධිපතිවරයා. එනම් මේෂ ලග්නෙන් උපදින දරුවන්ට හොඳයි. මේ පස්සේ ගෝචර ගමන මේ රාජ්‍යෝගයේ දුන්නට වැඩක් නැහැ. අපි කියනවා තමයි බලාපළ වලට. උප්පත්ති தත්ත්‍ය තමයි බලපාන්නේ පින්පව් කුසල් අකුසල් දෙක තමයි. උෂම ලග්නය ලග්නාධිපති සිකුරු 5 වෙනි බුද සමග සංයෝග වෙන රවි කුජ 4 වෙනි රාහු ධනස්ථානයේ චන්ද්‍රය 12 වෙනි ගුරු 7 වෙනි බුද සිකුරු 5 වෙනි ශනි කේතු 8 වෙනි ගෝචර ගමන ඉඳන දවසේ මේ සතියේ විදේශ ගමන් හිමි වෙන සතියක් තමයි. තමන්ට වීසා ලැබෙනවා රට යන්න ඉන්න ඇයට ඔන්න හොඳ සතියක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. මංගල යෝග උදා වෙන සතියක් හැටියට පෙන්වා දෙනවා. මිතුන ලග්නේ ලග්නාධිපති බුද්ධ සිකුරු සමග සංයෝග වෙන සිවුවන්නේ රවි කුජ වික්‍රමස්ථානයේ රාහු ලග්නේ ශනි කේතු 7 වෙනි ගුරු 6 වෙනි චන්ද්‍රය 11 වෙනි ගෝචර ගමන ඉඳන මෙම සතිය තුල විශේෂයෙන් රවි මහදස, කුජ මහදස, බුද මහදස, සිකුරු මහදස, චන්ද්‍ර මහදස අතුරු සාදීන සියලුම මිතුන ලග්න හිමියන්ට හදිසි ධනලාභ, මිල මුදල්, ලොතරැයි වාසනා, මැණික් සම්පතින් ආදායම් ලැබෙන බව තමයි පෙන්눔 කරන්නේ. කටකලක් මේ ලග්නාධිපති චන්ද්‍රයා 10 වෙනි රාහු 12 වෙනි රවි කුජ 2 වෙනි බුදු සිකුරු වික්‍රමස්ථානයේ ගුරු 5 වෙනි ශනි කේතු 6 වෙනි ගෝචර ගමනේ යෙදෙන අතර එම කටකලක් හිමියන්ට සිකුරු මහා දසා ගත කරනව නම් ගුරු මහා දසා ගත කරනව නම් බුද මහා දසා අතුරු දසා ගත කරනව නම් සෙනසුරු මහා දසා අතුරු දසා ගත කරනව නම් බොහෝ සුභඵල අත්වන සතියක්. ඒ ඇයට විශේෂයෙන් ලස්සන ගෙවල් දොරවල් යාන වාහන මිලදී ගන්න ලැබෙන සතියක් හැටියට පෙන්වා දෙනවා සිංහ ලග්නය. ලග්නාධිපති රවි ලග්නේ ගමන් කරනවා කුජ සමග බුදු සිකුරු ධනස්ථානයේ ගුරු 4 වෙනි ශනි කේතු 5 වෙනි චන්ද්‍රයා 9 වෙනි රාහු 11 වෙනි සිංහ ලග්න හිමියන්ට මෙම සතිය බොහෝ දුරට අදිසි මුල මුදල් ලාභ ලැබෙන සතියක් හැටියට තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. තරමක් දුරට ඔබට මේ හදිසි සත්කම් වගේ දේවල් වලට මුහුණ පාන්න වෙන්න පුළුවන් සතියක්. කන්‍යා ලග්නේ ලග්නාධිපති බුද්ධ සිකුරු සමග ලග්නේ ගමන් කරනවා. ගුරු 3 වෙනි ශනි කේතු 4 වෙනි රාහු 10 වෙනි රවි කුජ 12 වෙනි අනිවාර්යයෙන්ම ඔබට විදේශ ගත වීම ඇති වෙන සතියක් මේ සතිය. ඔන්න ඔබ මෙතෙක් කල රට යන්න කලස්සල්ලෙන් කනගාටුවෙන් හිටියනම් මේ සතිය ඔබගේ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වන සතියක් බව පෙන්වා දෙනවා. විශේෂයෙන් ඔබ මේ සතිය තුළ වෙනදට වඩා බොහොම සැහැල්ලුවෙන් ප්‍රීතියෙන් කාලය ගත කරන්න වරම් ලැබෙන ඔබට. තුලා ලග්නේ ලග්නාධිපති සිකුරු බුදු සමග 12 වෙනි ගුරු ධනස්ථානයේ ශනි කේතු වික්‍රමස්ථානයේ චන්ද්‍රය 7 වෙනි රවි කුජ අයස්ථානයේ බොහොම හොඳ සතියක්. හදිසි ධනලාභ ඇති කරනවා ගුරු මහා දස අතුරු දස, කුජ මහා දස අතුරු දස, රවි මහා දස අතුරු දස ගත කරන සියලුම තුලා ලග්න හිමියන්ට ලොතරැයි වාසනා ආර්ථික ප්‍රතිලාභ ඇති වෙනවා. බොහෝ පොළවෙන් ඔබට වාසනාව හිමිවන සතියක් හැටියට පෙන්වා දෙනවා. උචික ලග්නය ලග්නාධිපති කුජ දසවැන්නේ රවි සමග සංයෝග වෙනවා මේ සතිය. බුදු සිකුරු අයස්ථානයේ ශනි කේතු ධනස්ථානයේ ගුරු ලග්නේ චන්ද්‍රය 6 වෙනි රාහු 8 වෙනි
ඉඩකඩම් දේපල වතුපිටි මිලදී ගන්න ලැබෙනවා. ඒවෙන් ආදායම වැඩි වෙනවා. ඒ වගේම පියාගින් දේපල උරුම වෙනවා. හෝටියක් දෝෂ භංග කරන සතියක් හැටියට පෙන්වා දෙනවා මෙම සතිය. ඒ වගේම චණ්ඩාදී යෝගී ඇති වෙන සතියක් බව කියන්න ඕන. ධනු ලග්නේ ලග්නාධිපති ගුරු 12 වැන්නේ සනි කේතු ලග්නේ චණ්ඩේ 5 වැන්නේ රාහු 7 වැන්නේ රවි කුජ 9 වැන්නේ බුධ සිකුරු 10 වැන්නේ ගමන් කරන මෙම සතිය තුල ධනු ලග්න හිමියන්ට එතරම් සුබදායි සතියක් හැටියට පෙන්වා දෙන්න බෑ. කියන්නේ ඔබට අනවශ්‍ය වියදම් ඇතිවන සතියක් ලැබීම වලට වඩා වියදම් වැඩි සතියක් හැටියට තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ මකර ලග්නේ. ලග්නාධිපති සනි කේතු 12 වැන්නේ ගමන් කරන ගුරු අයස්ථානයේ ගමන් කරනවා. චන්ද්‍රේ 4 වැන්නේ රවි කුජ 8 වැන්නේ බුධ සිකුරු 9 වැන්නේ ගුරු මහා දස අතුරු දස ලබා තියෙන අයට පමණ සුබලත්වන හදිසි ධනලාභත්වන සතියක් බව පෙන්වා දෙනවා. කුම්භ ලග්නේ ලග්නාධිපති සෙනසුරු 11 වැන්නේ කේතු සමග සංයෝග වෙනවා. ගුරු 10 වැන්නේක උචර ගමනේ දෙනවා. චන්ද්‍රයා 3 වැන්නේ රාහු 5 වැන්නේ රාහු කුජ 7 වැන්නේ බුධ සිකුරු 8 වැන්නේ මෙම කුම්භ ලග්න හිමියන්ට සෙනසුරු මහා දස අතුරු දස ගත කරනවා නම් පවණයි මේ සතිය සුබඵලත් වෙන්නේ. හදිසි ධනලාභ හිමිවන්නේ ලොතරැයි වාසනා හිමිවන්නේ. මීන ලග්නේ ලග්නාධිපති ගුරු පුණ්‍යස්ථානයේ සනි කේතු 10 වැන්නේ චන්ද්‍රයා 2 වැන්නේ රාහු 10 වැන්නේ රවි කුජ 6 වැන්නේ බුධ සිකුරු 7 වැන්නේ මංගලයක උදාවන සතියක් මීන ලග්න හිමියන්ට විදේශ ගමන් නැති වෙන දවසක් ස්ථාන මාරු ඇති වෙන සතියක් රැකියාවේ වෙනස්කම් ඇති වෙන දවසක් පදිංචියේ වෙනස්කම් ඇති වෙන දවසක් පෙරපින් ලැබෙන පෙරපින් හිමි වෙන සතියක් හැටියටත් පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. මංගලයක උදාවන සතියක්. තෙරුවන් සරණයි.